සාමාන්‍යයෙන් අපි මොඩරේටර් දාවණය කරනකොට නොයිස් එකක් එහෙම නැත්නම් ভাইබ්‍රේෂන් එක මේ දේවල් අපිට දැනෙනවා. නමුත් ඒ විදිහට නොදැනන අපි අවධානය යොමු කරන්න ඕන දේවල් ඉන්ඩිකේටර්ස් වලින් දැනුම් දීමක් කරනවා. ඉතින් උදාහරණයක් විදිහට එන්ජින් එකේ සෙන්සර් වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එන්ජින් ලයිට් එක ඔන් වෙනවා. ඒ වගේම බැටරිය මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බැටරි ලයිට් එක ඔන් වෙනවා. ඔන්න ඔය විදිහට ඉන්ඩිකේටර්ස් විශාල ප්‍රමාණයක් අද වෙනකොට මෝටර රටවල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ අතරින් එන්ජින් එකේ උෂ්ණත්වය අපි අවධානය යොමු කරන ඕන විශේෂම දෙයක් වෙනවා. අද වෙනකොට අපි දන්නවා එන්ජින් එකේ උෂ්ණත්වය මොන ස්ටේජ් එකේද තියෙන්නේ කියලා ඉතාමත් පැහැදිලිවම ක්ලස්ටර් එකේ දක්නට ලැබෙනවා. ඉතින් අතීතයේදී මෝටර රට නිෂ්පාදකවරු එන්ජින් එකේ උෂ්ණත්වය තියෙන්නේ මොන ලෙවල් එකේද කියන දේ දැනුම් දෙන්න මොන වගේ උපක්‍රමද භාවිතා කරලා තියෙන්නේ කියන දේ අද මම කතා කරන්න හිතුවා. ඉතින් ඔයාලා හැමෝටම ආදරෙන් මතක් කරනවා වාහනවලට ආදරය කරන වාහන ගැන උනන්දු වෙන රට ගයි දෙන ඔයාලා හැමෝටම රේඩියෝටෝ මෙන් ඩිස්ක්‍රිප්ෂන් එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් තම්නෙල් එකේ දැකපු විදිහටම අවුරුදු 100ක් පැරණි කැලෝමීටර් එකක් ගැන තමයි අද මම ඔයාලට කතා කරන්නේ. මේක ඇත්තටම රේඩියේටර් ටෙම්පරේචර් ගේජ් එකක්. ඉතින් මට මේ උපකරණය ලැබුණ ගම මට ඔයාලා වෙනම වීඩියෝ එකක් කරන්න හිතුණා. ඇත්තටම මේ උපකරණය එහෙම නැත්නම් මේ ගේජ් එක අයිති වෙන්නේ ඔස්ට්‍රියන් 7 නැත්නම් ඔයාලා හැමෝම දන්න බේබි ඔස්ට්‍රියන් කියන මෝටර් රටියට. ඉතින් අපි බලමු මේ උපකරණය වැඩ කරන්නේ කොහොමද කියලා සහ මේකට මොන වගේ තාක්ෂණයක්ද ගැබ් වෙලා තියෙන්නේ කියන දේ මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මෝටර රටේ පදවන්නට පහසුවෙන් පෙනෙන විදිහට තමයි රේඩියේටර් එකේ මවුන්ට් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන ස්ටෙම් එක මේක වතුරත් එක්ක නිතරම ස්පර්ශ වෙන විදිහට තමයි සවි වෙලා තියෙන්නේ. ඉතින් මෝටර රටේ එහෙම නැත්නම් එන්ජින් එකේ උෂ්ණත්වය වෙනස් වෙනකොට මේ නීඩල් එක චලනය වෙනකොට තමයි මෝටර රටේ පදවන්නා දැනගන්නේ දැන් මගේ එන්ජින් එකේ උෂ්ණත්වය කොයි ස්ටේජ් එකේද තියෙන්නේ කියන දේ. ඉතින් අපි මුලින්ම බලමු මේ උපකරණය වැඩ කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද මේකේ තාක්ෂණය ගැබ් වෙලා තියෙන්නේ කියන දේ. අපි දන්නවා උෂ්ණත්වයත් එක්ක ලෝහවල හැඩය සහ පරිමාව වෙනස් වෙනවා. ඒ වගේම විවිධ ලෝහවල ප්‍රසාරණ ගුණය වගේම තාප සංගුණකේ එකිනෙකට වෙනස් වෙනවා. ඒ කරුණු දෙක පදනම් කරගෙන එකිනෙකට වෙනස් ලෝහ පටි දෙකක් එකට වෙල් කරලා බයිමෙටල් පටියක් හදාගෙන තියෙනවා. ඒකේ හැඩය ගැන කිව්වොත් එක කොයිල් එකක් වගේ අපි ඒකට කියන හෙලික්ස් ටයිප් බයිමෙටල් ස්ට්‍රිප් එකක් කියලා. ඉතින් මේකේ ස්ටෙම් එකට තමයි දාලා තියෙන්නේ. එක් කෙලවරක් ස්ටෙම් එකේ යටි කොටසට ෆික්ස් වෙනවා. ඉහළ කෙලවර ෆ්‍රීම් තියලා තියෙනවා. ඒක ගේජ් එකේ නීඩල් එකට සම්බන්ධ කරලා තියෙනවා. සමාන උෂ්ණත්වයකදී මේ මෙටල් වල දිග වෙනස් වෙන්නේ දෙවිධයකට. මොකද මම මුලින් කිව්වා වගේ තාප සංගුණකයේ වෙනස් වෙන නිසා. උෂ්ණත්වය වැඩි වෙන විට හෙලික්ස් ස්ට්‍රිප් එකේ තාප සංගුණකයේ වැඩි ලෝහ පටිය ප්‍රසාරණය වෙලා ස්ටෙම් එකේ ඉහළට ගමන් කරනවා. කොයිල් එකක හැඩයක් තියෙන නිසා කැරකිලා තමයි ඉහළට යන්නේ. එතකොට නීඩල් එක ඉහළ උෂ්ණත්වයක් පෙන්වනවා. ඒ වගේම උෂ්ණත්වය අඩු වෙන විට තාප සංගුණකයේ අඩු ලෝහය හැකිලි පහළට කැරකි ගේජ් එකේ අඩු වගයක් පෙන්වනවා. අඩු උෂ්ණත්වයක් පෙන්වීම කරනවා. මේ විදිහට තමයි මේ ක්ලාසික ටෙම්පරේචර් ගේජ් එක වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක අවසන් කරන්න හදන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි මාව subscribe කරලා තියෙන. ඒ වගේම තමයි subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. යාළුවොත් එක්ක share කරගන්න. ඒ වගේම මොන හරි දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉක්මනටම අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you.